මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්‍රරා ගච්චන්තු දේවතා සද්ධමංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දං දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්න ඔබ සියලු දෙනාම මේ මොහොති හොම ්‍රදධාවව යුතුව බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි පිනත්න අපි තුළ විශාරදත්වයක් ගොඩනගා ගන්න ඕන පවතින තත්ත්වය හඳුනවා ගැනීමට එද බුදුරජාණන් වහන්සේ තුළ පැවතුනා විශාරදත්වය අපිවැටිෙනවා ස චතුවේසාරජ්්‍ය ඥාන කියලා. ඔය මහා සිංහනාද සූත්‍රය වගේ දේශනාවල ඒ පිළිබඳ පැහැදිලි වෙනවා. එතකොට ඥානවලට අනුරූපී වන කුසලතාවයන් අපි තුළත් මතුකරගන්න අවශ්‍යයි එ මතුකරගන්න නැතුව අපේ හිත අපේ අධ්‍යාත්මය අවබෝධය පැත්තට අපට එකතු කරගන්න එනිසා ඉත්වේ බොහොම වැදගත්දයක් දැ බුදුරජාන් වහන්සට තිබුණා සම්මා සම්බුද්ධස්සති පටිජානතෝ ඉමේ දම්මා අනඹි සම්බුද්ධාති එතු බුදුරජාණන් වහන්සේ තුළ පැවතුනා ඒතම්පාහන් අසමානු පස්සන්තෝ කේමප පත්තෝ වේසා රජ්ජපපත්තුෝ විහාර ආමි භාග්‍යතු වහන්සේ තුළ පැවතුනා පින්වත්න සියල්ල මනාකොට දැන සිටින ස්වභාවයක් එතු ඒවගේ මේ බුදුරජාණන්සේ යම් ප්‍රතිඥාවක් කරන වනන් ඒ ප්‍රතිඥාව තුළ අවබෝධයට අදාළ මේ අහවල්දේ ඔබවහන්සේ දන්න නෑ කියලා ශ්‍රමණයකුටවත් බ්‍රාහ්මණයකුටත් දෙවියකුටවත් මාරයකුටුවත් බ්‍රහ්මයකුටුවත් මේ ලෝකයේ කවර කෙනෙකුටවත් කරුණු සහිතව බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න පුළුවන් ස්වභාවයක් නෑ. එම චෝදනා කරන්න බෑ. එතකොට ඒ තමන් වහන්සේ තුළ පැවතිච්චේ ස ඒ සරුවච්ඥතාව පිළිබඳව අඩුවක් නැ තිබ්භාවය, උවහසේ තුළ පැවතිච විශාරදත්වය තු අපි තුළත් ඒ විශාරදත්වයට අදාළ මූලික ස්වභාවයක් මතු වෙලා නැත්තං අපටත් අවබෝධය කරා යන්න බෑ එ අපිත් විශාරද වෙන්න ඕනමකක් ද යම් දෙයක් අවබෝධය සම්බන්ධව දැන සිටිය යුතුද ඒ දැන සිටින දේ තුළ පරිපූර්ණත්වයට සියල්ල දත් කියන එක නෙමී අවබෝධය පිණිස යම් කිසි දෙයක් දැනගන්න ඕනද ඒ අවබෝධය පිණිස දැනගන්න ඕන දේ පිළිබන්ධව අපි තුළ ප්‍රතිඥා සහිත භාවයක් තිෙන්වෝන් එහිම්හින් දැනගන ගමනියන්න බැහෙනම් විශාරදත්ව යග විශාරද කියන එක ලෝකේ විවිධාගමික විවිධ දැනුම් පරාසයන්වල ගෞරවනී තත්ත්වයක් විදිරිසාදක නොදැන් සංගීතය දන්න කෙනෙකුට එක්තරා කඩයිම් කපයක් පසු කරනකොට විශාරද කියල ස්වභාවයක් කාර්ය ආදේශ කරනෝ. එත ඒක මේ ලෝකින් පිරිනැමෙන තත්ත්වයක් හැබැ දැ මේ විශාර දත්වය කියන එක බොහොම ප්‍රශස්ථ එකත් සමටයා කවදාවත් පාසල් නොගී කෙනෙක් වෙන්න පුළුවන් උගත්කම් ගොඩක් නැති කෙනෙක් වෙන්න පුළුවන් නමුත් සියල් අවබෝධයට අදාළව යම් දෙයක් දැනගන්න ඕන්න ඒ දැනගන්න ඕනද පිළිබඳව අඩු පහඩු නැතුව විමසා බලා දැනගැනීමේ කුසලතාවය විශාරධත්වයක්. එ විශාරධත්වයට අපි එකතුවෙෙන් ඕන. කීනා සවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරකීනාති ද තතාගතයන් වහන්සේ කාමාදී සකල, ක්ෂයර වැඩහිටියා. එතුට ක්ෂයක කරලා තමයි එකට ප්‍රතිඥාදුන්නේ. සකලක් ලේසියන් ප්‍රහණය කරලා ක්ෂය කරලා බුදුරජනස වැඩඉද්දී අසවල් ආශ්‍රවය ක්ෂය කරලා නෑ කියලා හේතු සහිතව ලෝකේ කාටවත් චෝදනා කරන්න බෑ. සියලුම කෙලෙස්ය කරලා. කීනසවස්ස. ආශ්‍රව ක්ෂියල්ල, එතු ඒ විශාරදත්වය තමයි ලෝකය අග්‍රතම විාරදත්වය නිසා අපි තුළත් කුසලතාවයක් තියෙන ඕන ඒ කාමාශ්‍රව භවාස්ත්‍ර අවි්‍යාශ්‍රව දිට්ට්‍යාශ්‍රව සම්පූර්ණින් ක්ෂය කිරීමට එතනින් ලැබෙන යම් විශාරදත්වයක් තියෙනවා අද ඒ විශාරදත්වය තර ලෝකයේ කවර විශාරදත්වයක් වත් වටින්නේ කවර තත්වයක්වත් ඒ තර වටින්නේ නෑ අපි ක්‍රමාණු කෝලව ඒ විශාරධත්වයට තමයි එකතුවෙන් ඕන ඉරි පස්සේ බුදුරජාණන් වහන්සේ තුළ පැවතුනා විශාරදත්වයක් ඒතේ පනතේ අන්තරායිකා දම්මා උත්තාතයේ පටිසේවතෝ නාළං අන්තරායාති තත්්‍රවතමං සමනවා බ්‍රාහ්මනොවා මේ අදිවසින් පැහැදිලි කරනවා තතාගතයන් වහන්සේ විසින් අන්තරායික ධරම හැටියට ප්‍රකාශ කර යම් කිසි කරුණක් අන්තරායික නෙවී එම අන්තරායක් නෑ නිකං ආවටිගයාට එහෙම කියන්න පුළුවන් කාටාරිගෙනෙකුට හැබයි හේතු සහිතව යම් කිසි ශ්‍රමණයෙකුට බ්‍රාක්්මණයකුට චෝදනා කරන්න බෑ අවධානම ඒ විදිහමයි. විශාරධ ඥානයට අපි එකතු වෙන්න ඕන එකක බුදුරජන්සේ තුළ වැඩිච්ච ප්‍රමාණයට විශාරධ වන්න අපිට බෑ නමුත් ඒ ධර්මී ඔස්සේ අපට ඒ විශාරධත්වයට එකතුවෙන්නම වෙනවා. එකැනම අන්තරායික ධරම ඒ හැටියටම අන්තරායික වසියෙන් පිළිගන්න නැතුව ඒ අන්තරායිකර ධර්මවලින් බැහැරවීම කියන ස්භාවේ විශාරධත්වය මතමතු වෙන්නේ තු ඒක හ ඒ විශාරදත්වේ නිකම්ම හම්බ වෙන්න. ඒ විශාරදත්වේ හම්බෙන්නේ මූලික බුද්ධ වචනය පරතට ගෙන ගැනීම පරතැටිගන ගැනීමින් කියැනීමින් බුද්දේශන ඔක්කෝම මුලඉඳලා ඔක්කෝම කටපාඩන් කරලා මතක තබා ගැනීම වගේ කාරණයක් මත නමේ. යස්සකෝ පනතේ අත්තාය දම්මෝ දේසිතෝ සෝනනීයාති තක්කරස්ස සම්මා දුක්කක්කා යාති මෙ මේ විශාරදත්ති ඉම් වැදගත් අතාගතයන් වහන්සේ විසින් යම් ධරමයක් දේශනා කලා නම් ඒ අනුව පිළිපදින්නට පිළිවලින් දුක කෙලවර වෙනවා මයි. හැබයි කවුරු හරිකෙනෙක් හෙම වෙන්න නෑ කියල හේතු සහිතව චෝදනා කරනවා නං එම කාටවත් චෝදනා කරන්න වැ හේතුවක් නැතුූ නිකංආාවට ගියාටහම කියන්න පුළුවන් චෝදනා කරන්න බෑ බුදුරජනස්ස තුළ පැවතිච විශාරදත්වයන් තු මෙන්න මේ විශාරදත්වය පිළිගැනීම කියන එකත් ඒ විශාරදත්වයට අදාළ මූලික ගුණධර්මයක්ක මාතුල එකතුවීමක් මතුවීමත් ඉතාම වැදගත් දෙයක් එක අපි ක්‍රමාණුකෝලව ක්‍රමාණුකුලව එකතු වය යුතුයි එහෙම ක්‍රමාණුකෝලොව එකතු වෙනකොට එබඳු එකතුවීමක් සහිත ශ්‍රාවකයෙක් තුළ තමයි කීනාස්ත්‍රවීය ස්වභාවයක් මතු වෙන්නේ එකට අපි ගොඩනගාගන්නනු විශාරදත්වයක් තියෙනවා මූලි වසින් විශාරදත්වය පිළිගැනීම ශ්‍රද්ධහ ඔස්සේ ගොඩ නැගෙනවා ඉරිපසේ විශාරදත්වයට ආවේනිික තත්ත්වය මාතුළ විමසීමෙන් මටත් විශාරධත්වයකට යම්තා එකතු වෙන්න පුළුවන්. එබඳු මාතුල යම් විශාරධත්වයක් මතු නොවුනොත්. මාතුළ අවබෝධය තහවුරු කරගන්න ලැබෙන්නේෙත් නෑ. එවන දැන් බුදුරජාන්සේ මතක් කරපු සම්මා සම්බුද්ධස්සතේ පටිජානතෝ ඉමේ දම්මා අනබි සම්බුද්ධාති. සියල්ල මනාකොට දැන සිටීම කියන එක, බුදුරජනස්සය තුළ පැවතිච්ච ලක්ෂණයක් ඒ පිළිගැනීම ්‍රද්ධාව මාතුලත් සියල්ලම මනාකොට දැනගැනීමේ ස්වභාවයක් මතුවිය යුතුයි සියල්ල දැනගන්නවා කියල කියන්නේ මේ ලෝකයේ ස්කන්ද දාතු ආයතන පිළිබඳව පවතින තමා තුළ ඇති පරිචය ඒක මූලික වස්සයෙන් අවශ්‍යයි එතන තම විශාරදත්වයට අත්පොත්ති යන්න තියෙන්. කීනාසවස්ස තේ පටිජානතුයි මාසවා පරි කීනා ඇති යන්නේ තතාගතයන් වහන්සේ විසින් කාමාදී සම්පූර්ණ ක්ලේෂ ධරමයක් ක්ෂය කරලා ප්‍රතිඥාදුන්න එක එහෙම නෙමේ කියල කාටවත් කියන්න බෑ. හයි මාතුලත් මේ ආශ්්‍රව තියාගන අරහත්වයට පත්ව නොවගේ තත්ත්වයක් ලෝකයේ විද්‍යාමාන වෙන්නේ නෑ. එහම තත්ත්වයක් විද්‍යාමාන වෙන්න නෑ මාත්්‍ය එහෙනම් දිට්ටි ආශ්්‍රවයින්කර ගැනීමට, භවාශ්‍රවයින්කර ගැනීමට, ්‍රවායිංකර ගැනීමට වි්‍යාශ්‍රවයිංකර ගැීමට එකතුන්න එක තමයි බුද්ධශාසනය පෙන්නන ඉහල විශාරදත්වය එකනට දහම් දැනු තියෙන්න්න පුළුවන්ඒ දහම් දැනම ෝස්සේන සාමන් වහසේ නමකට වඋත් ගෞරෝනාම ලැබෙන්නේ එතකොට ත්‍රිපිටක විශාරද ත ත්‍රිපිටක වේදී ත්‍රිපිටක ධරමවේදී රාජ කියය පණ්ඩිත මෙයාදී ස්මීන් වහන්සේලාට මේ ලෝකෙ විවිධ විභාග මත තැ එ නිකායික වසයනුත් පිරි නමන ගෞරෝනාාමතියව නමුත් ලක සැබෑම විශාරදත්වය කියල කියන්නේ එක සම්පූර්ණ අකුරු කවදාව ධනි නැති කෙනෙකුට පවා ලැබෙන්න්න පුළුවන් තත්ත්යක් ඒක බුදුරජාණන් වහන්සේ අගේකරපු විාරදත්වඒ ක්‍රතම අප පිකතුෙන් ඕන තේකෝ පනතේ අන්තරායිකා දම්මා උත්තන්තේ පටි සේවතෝ නාළං අන්තරා යාති බුදුරජාණන් වහන්සේ විසින් අන්තරායික දහම හැටියට ප්‍රකාශ කර යම් කිසි කරුණක් අන්තරායික නිෙමේකිල් ලෝකෙ කාටවත් කියන්න බෑ බුද්ධ වචනය විශවාස කරපු කාර් ශ්‍රාවගයකවිදිරිී අන්තරායිකර තත්ත්ව මිඳන්න ඕන අන්තරායිකර භාාවේ ඒ විදිහටම හඳුන ගණ්ඩුවන ඒ අන්තරායිකර තත්ත්වයෙන් ඒ අන්තරයිකර තත්ත්වය අරබුදධයක් බව තමාතුළම දර්ශනය කර ගැනීම පිස තමම් පිළිවෙත් පුරන්න වඕන එක ඉතාම ඉහල විශාරදත්ත්වයන් ඒවගේම තතාගතයන් වහන්ස විසින් දේශනා කරපු අනුපිළිවෙලින් දුක කෙලවර කරන්න පුළුවන් කෙලවර කරන්න බෑ කියල කවරු හරි චෝදනා කරනවා න ඒ හේතු සහිතව කරන චෝදනාවක් නෙමේ සතාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මවිනය අනුපිළිවලින් අනුගමනය කිරීම තුළ මටත්තේ විශාරදත්වයට එකතු වෙන්න පුළුවන්. ඒ අනුපිරිවලින් ඒ ධර්මය දියුණු කිරීම කියන ස්වභාවයට මම ක්‍රමාණු කුලො එකතුවෙන්න ඕන එකතුවීම තුළ තමයි මට විශාරධත්වයට එකතු වෙන්න වෙන්නේ.ඒකි ඉතාම අත්‍යවශ්‍ය දෙයක් එතුට ඒ විශාරද වහවේ තුළින් තමයි අවබෝධය සම්පූර්ණ වෙෙන් තමන් විශාරදවීම බුදුරජනස අගේ කළා විශාරදකම තමන්ට අශ්‍ය දෙයක් හැබැයි බුද්ධ ශාසනයට අනුව ලෝක කෙලෙස් නිරුද්ධ කරලා ආශ්‍රවක්්‍රය කරල දාලා අන්තරයිකර අවස්ථාවන් අයින්වීම තරං ෝක විශාරදත්වයක් නෑ එක P උපාදි මත්නත ආචාර්ය උපාදිී හය පහලවත් තියෙනවට වඩා මේ විාරදත්වය ශ්‍රේෂ්ටයි මොක ආචාරූපාදිී තියන කෙනා දුගතියට වැටනෝ මෙයා දුගතියට වැට එන්නේ. ආචාරඋපාදි තියෙන කෙනා නැවත නැවත සංසාරයට එකතු වෙනවා මෙබඳු පුද්ගලෙක්කායි කවදාවත් සසරට එකතු වෙන්නේ නෑ එන් සම එක බොහොම පැදගත් අවස්ථාවක්. තින් බුදුරජාස්සික ශ්‍රාවකයා කලින් කලට තමාව ගැඹුරෙන් විමසද්දී එයා දැනගන්න ෝන මේ ජීවිතයේ තුළදීම අවබොෝදේ කර උපකාරය ගොඩනගා ගන්නවා නං කොහොමද තම තමා තුළ විශ්ලේෂණයක් විමසුමක් හදාගන්න තියෙන්නේ එතකොට තමන් තුළ ගැටලුව ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ කොහොමද පන්නත්න මනස නිශ්චලයි නම් කයත් සංසු මොකද කය මනස කියන ස්වභාවයන් අන්්‍යමන්‍ය වසයෙන් යැපෙනවා. මනස නිශ්චලව පවතින තැනක කය කොහොමත් සංසුන් කායික සංසුම් භාවය තියෙනවා. හැබැයි සිත චංචල නම් සිත චංචල නම්, ඳ සිත චංචල කරන සිතුවිල්ලත් පැමිණුනහම සිතුවිලනි මයාාරබපුදහදන්න එහම සිතුවිල්ලක් පැමිණුනාම ඔබ ඔබේ ප්‍රශ්න කරන සුළු ස්වභාවය තියෙන්නට ඒ විශාරදත්තයට පත්වෙච්ච කෙනෙක්ගේ සහ විශාරදත්වයට පත්තෙන්න කැමැති කෙනෙගේ ස්වභාවය කොහමත්තේ විශාරදත්තේ තුළ තහුරු වෙච්ච කෙනෙක් තුළ සිත චංචලභාවයක් ඇතිවෙන් නෑ නමුත් අපි සාමාන්‍ය පුද්ගලයන් විදිහයට අපි තුළ නිරම්තරයෙන් සිත චංචලවෙන සිතුවිලි හිත තුළ හටගන්නවා අද නෙද්ද හටගන්නවා. සිත චංචල වෙන සිතුවිල්ලලා කාවහම ඔබ ඔබේම් ප්‍රශ්ණ කරන්න ඕන. ඒක ඒ සිතුවිලි කළමනා කරණය කරගන්නිකෙල් ලංකාව මිනිසු මොවාද කරන්නේ. එක්කු අරක්කු බොනවා එක්කු වැරදි වැඩවලට පෙළවෙනවා. එක්කු තවත් පිරිහීම පැත්තරම ඇදිලයනවා. ටතමයි ංකාව මනිසුන්ගේ වැඩපිල. එතකොට දැන් දක්ෂ ශ්‍රාවකයෙක් විශාරදත්තයට පැමිණන කැමති ශ්‍රාවකයක් සිත චංචල කරන සිතුවිල්ලක් පැමිණු නහම එයා එයාගේ ප්‍රශ්න කරනෝ මේ සිතුවිල්ල මට දුක්වේදනා ඇති කරනවද සුකවේදනනා ඇති කනවද. එහම විමසල බලන්නකු දුක්වේදනා ඇති කරනවද සුකවේදනා ඇති කරනවාද. මම ඒකට ඒ සිතුවිලිවලටම් බැඳිලද මම බැඳීම් රහිතවද වාසය කරන්නේ. මේ සිතුවිල් වටිනා එකක්ද නොවටිනා එකක්ද. මෙ මේ විදිට විමසනකොට තමයි එයා තුළ සිහිය උපදින්නේ මේ විදිට විමර්ශනයක් තිබ්බහම විමර්ෂන සීලී ශ්‍රාවකයා තුළ සිහිය උපදිනවා. ර අද ගොඩාක්දනෙකුට නැති දෙයක් තමයි ඔය සම්මා සතිය කියලා කියන්නේ අපි හැමදාම කිව්වට ලංකාව බහුතර පිරිසකට සිහිය නෑ. ඒ සිහිය නැතිනිසාම තමාව විමසමී කුසලතාවයක් නෑ පින්වත්නී. දැන් සිත සිතා කුසල් පක්සයට බැහැගෙන නානාවිදිහි ආරම්මණයන්ට විස්සිරයන්ට නොදී. කුසල්වලට බැහැගෙන නොයකු තාරම්මණයන්ට විසරියන්ට යොදී නොදී යම් කිසි කුසල භාවනාවක හිත බැඳ තබාගන්න වූ ස්වභාවයත් එකන කුසල භාවනාවක සිත බැඳ තබන්න වූ ස්වභාවයත් අපට මේවෙලාවේ අවශ්‍යයි. එතකොට භාවනාවෙන් බැහැරට ගියාට පස්සේ, සිත නැවතේ අරමුණට පමුණුවන්නේ හොඳට මතක තියාගැන මේ කියන එක. පන්නත්නී භාවනාවට සිත බැඳ තබන භාවනාවට උනන්දුවක් තියෙන භාවනාව පිළිබඳ වැඩි උත්තේජනයක් තියෙන ශ්‍රාවකයගේ භාවනාව බැහැරට ගිය සිත, ැවයේ අරමුණට පමුණුවන ධර්මය හඳුන්වන්නේ සතිය කියලා. සතිය. නැවත නැවත පිනත්න නානාරම්මණයන් උස්සේ අකුසල් ගවේෂනය කරන හිතක් කුසල භාවනාවක සිත බැඳලා භාවනාවෙන් බැහැරට ගියපු, චත්තේ කාග්‍රතාවෙන් එලියට පැනපු හිත නඇවත ඒ අරමුණට පමණුවන ස්වභභාවේ අපි හඳුන්නනවා සතිය කියලා ඔන්න සතියේ කෘත්තිය සතියේ වැඩ පිළිවෙල එතද මේ සතියයි සමාධියයි කියන්නේ මොකදද මේ දෙකාතර පවතින අන්තර සම්බන්ධය කෙබඳුද මේවාට අයිති වෙනත් වෙනත් කෘතිය මොකද කියලා අපි හඳු ගන්න ඕන් ට සතතිී ස්ොභාවේ තේර නොමකක්ද සිතා කුසල් පක්ෂයට බැහැගෙන නානාරම්මණයන්ට විසිරයන්ට නොදී යම් කිසි කුසලා අරමුණක් මත සිත බැඳ තබාගෙන නිරන්තරයෙන් එහට මෙට භාවනාවකට එකතු වනත් එ මෙට දුවන හිත ඒ අරමුණට පමුණුවන්න වූ ස්වභභාවේ තමයි සතිී කෘත්තිය එයට තම සතිය කියල කියන්නේ ත සම අදිය කියන්නේ මොකද සමාදිය කෘත්තියත් සතිය කෘතියත් අපි හඳට අඳුන ගණ්ඩුවන්. පින්නත්න මේ යම්කිසි අරමුණක තමාද ඉස්තීරෝ පිහිටලා තමා ස්තීරෝම් පිහිටලා සිතත් එහි පිහිටවලා සිතත් එහි පිහිටවාගෙන සිතට මේ නානාරම්මණයන්ට පැනයන්ට ඉඩ දෙන්නේ නැතුව නාරම්මණයන්ට හි පැනයන්ට ඉඩ දෙන්නේ නැතුව හිතේ පවතින ස්වභාවේ තමයි සමාධිය කියල කියන්න සිතා කුසල් පක්ෂයට බැහැගෙන නානාරම්මණයන්ට විසිරයන්ට නොදී යම් කිසි කුසල භාවනාවක හිද බැඳල තියාගන්න එකක සිත නැවත නැවති අරමුණට පමුණුවන එක නැව නැවතර කුසල් අරමුණට පමුණුවන එකමකදද සතිය යම් කිසි අරමුණක් ස්තීරව පිහිටලා. සිත එහි පිහිටවලා. සිත තුල නැවත නාරම්මණයන්ට බැහැගන්ඩ ඉඩ දෙන්නේ නැතුව. නානාරම්මණයන්ට පැනයන්ට ඉද දෙන්නේ නැතුව. ඒ කුසලා අරමුණ මතම හිත කුසල අරුණ හිත පිහිට වනවා. මොකද නා රම්මණයන්ට, හිතට පැලයන්ට ඉඩ දෙන්නේ නෑ එකට සමාධිය කියනවා එතකොට සතියයි සමාධියයි කොහොමද වෙනවෙනම පවති නෝදනෑ සතියයි සමාධියයි වෙනවෙනම පවති න්නේෑ සතිය සමාධියෙන් වෙන්ම පවතින ධර්මයක් විදියට බුද්ධ දේශනා අපට පැහැදිලි කරන්නේ සතිය හැම වෙලාවකම සමාධියත් එක්ක බැඳිලා පවතිනවා සමාධඇත් එක බැඳිල පවතිනෝ ඒ වගේ අපි මතක තියාගන්නඕන සතියෙන් වන් වෙලා පවතින කුසල සමාධයක් ලොක කවදාවත් විද්‍යාමාන වෙන්නේ ලෝකේ බුද්ධ සාාසනය පෙන්වා දෙන සෑම කුසල් සමාධියයක්ම සතිය සමගමයි පවතින්නේ සතිය සමා සමගමයි පවතින්ද මේේක ආයිත්මං ඔබ තරුම් කරන්න මේ දෙකේ කුෘුති හඳර ගන්ඩෝ නිසා සිතා අකුසල් පක්සේයට අකුසල් පක්සේට බැහැගන නානාරම්මණයන්ට විසිරයන්ට නොදී මූලික වසේ. හැමලාම් විසිරෙනවනි විසිරයන්ට නොදී යම් කිසි කුසල භාවනාවක හිත බැඳ තබන භාවනාවින් බැහැරට ගිය වූ සිත නැවත නැවත ඒ අරමුණට පමුණුවන ස්වභභාවය සතිය නැවත නැව අරමුණට පමුවන ස්වභාවය සතිය යම් කිසි අරමුණක් ස්තීරෝ පිහිටවාගෙන සිතත් එහි පිහිටවාගෙන සිතට නානාරම්මණයන්ට පැනයන්ට ඉඩ දෙන්නේ නැතුව නානාරම්මණයන්ට පැනයන්ට ඉඩ දෙන්නේ නැතුව පින්වත්න්නේ සමාධියර කුසල් අරමුණේ ඉස්තරට පවත්වනවා. කුසල් අරමුණක් මත හිත පිහිටව ගන්න සමාධී උදව් කරනවා ඒ පැවතිච්ච කුසල් අරමුණේ ඉදිරියට යන එක. එතු ඉදිරියට යනකොට කවරාකාරයකින්ව අර නාරම්ණයන්ට හිත විසිරෙන්ට දෙන්න එන එක සමාධී කුරෘත්තිය. එ මේදක ඉතාම සියුම් දෙක වෙනසවත් හොයාගන්න අමාරුයි මොකද මේ දෙක එකින එකට උපකාරාර්ථයෙන් වැදගත් සතියෙන් සතිය සමාධීෙන් විංම පවතින ධර්මයක් නෙමේ ඒවගේ අපි මතකතියා ගන්නුවන සෑම කුසල් සමාධියක ඇහැම කුසල් සමාධියයක්ම සතිය සමගමයි යෙදෙන්නේ එතු කුසල් අරමුණේ හිත එකඟව පවත්වගනන එක සමාධියයට අයිති හිත විසිරට නොදී අරමුණ මත හිත පිහිට වන එක සතියට අයිද එතු මේ ස්වභාව අප ඉතාම හොඳින් හඳුනාගත යුතුයි එතකට පින්නත්මි අපට බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ වචනයට අනුව අපේ සිතේ ප්‍රවේශම සියට හැටක හැත්තෑවක ප්‍රමාණයක්ම ගොඩනගල දෙන්නේ සම්මා සතිය සහ සමාධිය කියන කාරණ දෙකින්. ො ඒකට උදවු අපි ප්‍රතිපදාවක් විදියට ප්‍රතිපදා සහිත උපකාරය ගන්න ඕන දැන් ලෝකේ ප්‍රතිපදා හතරක් තියනෝ මොන අද ප්‍රතිපදාහ ප්‍රතිපදා හතර තමයි පින්නත්නී අක්කමා පටිපදා කියල එකත් තියෙනෝ කමා පටිපදා කියලා තවයකත් තියනෝ දමා පටිපදා කියලා තවේකත් තියනෝ සමාපටිපදා කියලා තවේකත් තියනවා. තු මෙන්න මේ ප්‍රති හතරම පිළිබඳව බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකුට සංවිධී භාවයක් තියෙන්න්න ඕන නැත්තන් සමාධියයි සතියයි දෙක දියුණු කරගන කුසලා රම්මණය තුළ හිත පවත්වාගෙන ඉදිරියට අර මුලින් පැහැදිලි කරපු විශාරදත්වය කර ශ්‍රාවකයට එකතු වෙන්න පුළුවන්කමක් නෑ අක්කමා පටිපදා කමාපටිපදා දමා පටිපදා සමාපටිපදා ොකක්ද පින්නත්මි අක්කමා පටිපදා කියල කියන්නේ. අක්කමා පටිපදා කියල කියන්නේ පින්න්නත් නොයිවසය යුතු කරුණු ඒද නොයිවසය යුතු ස්වභාවයක් තියෙනවා නොයිවසය යුතු ස්වභාවේ දේවල් නොයිවසීම ප්‍රතිපදාවක් විදියට එයා පූරණය කරනවා. ැ කාම සංකල්පනා නොයිවසය යුතුයි. ව්‍යාපාද සංකල්පනා නොයිවසය යුතුයි. හිංසා සංකල්පනා නොයිවසය යුතුයි. නොයෙක් විද අනේක පාපි අකුසල් විතර්ක නොීයුතුයි නොයිවසය යුතුයි. එතකට විතර්කයේ නාධවාසේති පජහති විනෝදීති ්‍යන්තිකරෝති අනභවන් ගමීති අදිවසයෙන් ඒවා ඉවසාගෙන සිටින සුළු ස්වභාවයක් තමා තුළ තිබ්බොත් එයාට කවදාවත් අර විශාරධත්තේ අරථයට එකතු වෙන්න පුළුවන් කමක් නෑ ඒ අපිේ නොමකක්ද අක්කමා පටිපදා කියලා ඊළඟට කමාට කමා පටිපදා කියමකද කමා පටිපදා කියල කියන්නේ ඉවසයයුතු කරුණු ඉවසීම ප්‍රතිිපදාව කරගන්න. ඒ එක ඇන දැ නො ඉවසීයුතු තැනුත්තියන ඉවසන්ඕෝන තැනුත් තියෙනවා. දැන් රාගදේශමොහෝ ඇතිවෙනකොට ඒවා පිළිබඳව පින්වත්නී ඉවසන්ඩෝන්. දැන් ඇසකණනාසේ දිවකාය මනස තුළින් ෘෂ්ණාව ගලනවන එතන පින්වට නොයිවසය යුතුයි. ත උත්පලවන්නගගේ බුදුරජාණන්සේ උත්පලවන්න රහත්තෙරණියගින් අහන්නේ උත්පලවන්න ඔයා ඉවසුවාද කියලයි. යකන ං ඉවසු වන හෙන නොයිවසන ප්‍රතිපදා සහිතභාවයකුත්තිය නො ොක ඉව වෙනනැත්ති. මම ඇසෙන් යමක් දැක්කනං ඒ දැකබුදේම සන්දයක්වත් රාගයක්වත් ඇති නොවන විදිහට මං එතනම ඒ අත හැරලා දෑ ආය තම ඉවසීම අන්න ඒකට කෙන අක්කමා පටි පදා කියලා සලායතන ලෝකයෙන් අත්දකින අත්දැකීම පදනම් කරගන නොයිවසය යුතු ැන නොයිවසා සිටිනෝ ඒවගේ ඉවසය යුතු තැන වසාගෙන සිටිනෝ කෙලෙ සැතිවෙන අවස්ථා යෙදෙනවා ඇැයිඒ කෙ ඇව අවස්ථාව යදෙනකොට කෙලෙ ඇතිවීම පිණිස තමා කෙලෙසුන් ගලන්ඩ ඉදීලා දොරවල් අරගෙන බලාගෙනඉන්නේ නෑ එතකොට එතන ඉවසාසිටිනෝ ඒවසා සිටින ස්වභාව අපි හඳුන්නනවා කමා පටිපදා කියලා. තොටේ කමා පටිපදාවටත් අක්කමා පටිපදාවටත් උපකාරාර්ථයෙන් වැදගත්තින්නේ දමා පටිපදා මොකද මේ දමා පටිපදා කියන්නේ. ඉන්ද්‍රිය දමනයක් හදාගන්නවා. ආයතනික සංසුම්භාවයක් හදාගන්න. එතට කමා පිපදත් පින්නත්න අක්කමා පටිපදාවට දෙකටම උදව්ව දමා පටිපදාවෙන් ගොඩනැගෙනවා. ඒළඟට සමාපටිපදා කියල කියන්නේ කෙලෙ සංසිංදුවීම පිණිස ප්‍රතිපදාවට එකතු වෙනවා කෙලෙස් සංසිින්ද වනවා රාගය දේශය මෝහය මානයේ කියන කෙළෙ සම්පූර්ණය සංසිින්දුවනෝ. තර සංසිද ප්‍රතිපදා සංසිංදවීම ප්‍රතිපදාවකෙන සමා ප්‍රතිපදා කියල එයාගේ හිත මධ්‍යස්ථ තැනකට ගන්නවා බාහිර ලෝකයේ පිළිබඳවත් යථාභූත ඥානයක් ගොඩනා ගන්නවා අභ්‍යන්තර ලෝකයේ පිළිබඳවත් යථාභූත ඥානයක් ගොඩනගා ගන්නවා බාහිර අභ්‍යන්තර ලෝකයේ පිළිබඳ ඥාන සම්පරයුක්තවම ඒශ්‍රාවකයා තුළ දමනයක් ගොඩනැගෙන සංසුම්භාවයක් ගොඩනැගෙන එතට එයා ලෝකයේ පරිහරණය කරද්දී කවරදාකවත් කෙළෙ සුත්සන්න නොබන ආකාරයට කෙලෙස් ඇති නොවනාකාරයට කෙළෙ සංසිඳ වුණු ස්වභාවයකට එය ප්‍රතිපදාවකට එක තුන සමාපටිපදා එම් අක්කමා පටිපදා කියලා කියන්නේ නොයිවසය යුතු තැන්තියෙනවා නොයිවසමින් ප්‍රතිපදා සහිත වෙනවා හිට පස්සේ කමා පටිපදා කියන්නේ ඉවසය යුතු තැන්තියෙනවා නිවසමින් ප්‍රතිපදාවට එකතුෙනවා එ අපි තුළ දක්ෂඥානයක් තියෙන්නෝ නිවසණ්ඕන තැනත් නොනිවසඩෝන තැත් තරයටම අඳන ගණ්ඩ. ඉට පස්සේ තමාතුළ ඉන්ද්‍රී අදදැකීම් සියල්ල බලපානො සංසුම්භාවයටත් නොසන්සුම්භාවයටත් අක්කමා පටිපදාවටත් කමා පටිපදාවටත් කියන දෙකටම ඒ ඒ පුද්ගලයා තුළ ඇති වෙන ඉන්ද්‍රිය දමනය විශාල උදව්වක් කරනවා අපි දමා පටිපදා කියලා කියනවා. එතකොට එයාගේ හිත තුළ සම්පූර්ණෙන් කෙලෙ සම්සිඳිලා තෘෂ්ණාවෙන් හිත මිදෙනවා ඒ තෘෂ්ණාවෙන් මිදන ස්වභාවයට කෙන සමාපටිපදා කියලා. මේ විදියට ඒ පුද්ගලයා තුළ ප්‍රතිපදා සහිත භාවයක් ඇති වුුණට පස්සේයා තුළ වඩා තිවුණු සමාධයක් උපදවාගන්න ඒ ශ්‍රාවකයායට පුළුවන්කම ලැබෙනවා. එතකොට එබඳු ශ්‍රාවකයෙක් තුළ ඒකා එන අධිෂ්ඨානය වියයුත්ති ප්‍රඥාව ඒකායින අධිෂ්ටා ප්‍රඥාව එක ලෝකෙ වෙන ධිෂ්ටානයක් තියන්න බැදැ ලංකාවේ මිස්ස ගොඩක් දවල් කරනකොට එකළ අධදිිෂ්ටානය එක්කු දිවිය ලෝකයන්න එක්කෝ මේ මුස ලොකතා අඉන්න එකට එම අධිෂ්ටානයක් තියෙනවා එතකොට අදිිෂ්ඨානය තුළ තියන්නේ මේ ලෞකික තරග කාරී බවක් සමහර විට. ලෞකිකාබි ප්‍රහයන් පිළිබඳ තරග කාරීත්තයක් තමයි තමන් ගොඩනගා ගෙන තියෙන අධිෂ්ඨානය තුළ පේන්න තියෙන්නේ. දැ බුද්ධ දේශනාවට අනු අධෂ්ඨාන හතරක් තියෙනවා පඥ්ඥාදිිට්ටානං සච්චාදිිට්ඨානං චාගදිිට්ඨානං උපසමාදිිට්ඨානං කියලා එත ප්‍රතිපදාව ගොඩනැගේ යුත්තේ මෙන්න මේ අධිෂ්ඨානය මුදුන් පමුණවා ගැනීම පින්ස මේ ධිෂ්ඨානයෙන් තමයි මොකදහෙම නැස්තං ලෞකික අධිෂ්ඨාන ඇවිල්ලා යාගේ සම්පූර්ණ ධර්ම මාර්ගය වැහිල යන්න පුළුවන් ධර්ම මාර්ගෙම වැහිලා යන්න පුුවන් ලෞකි අදිිෂ්ටාන එතකට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ගහිත තුළ අධිෂ්ඨාන සහිත භාවයන් හතරක්තියා ගන්නුවන් ප්ඥාදිට්ටානය සච්චාදිිට්ටානය චාගාධිට්ඨානය උප සමාධිට්ඨානය ක අදිි්ාන හත රක්තියනු එතට ප්‍රඥාව අධිෂ්ඨානය කර ගන්නුවු ප්‍රඥාව අධිෂ්ඨානී කරගෙන තමයි යා ප්‍රතිපදා සහිත විය යුත්ති තුර ප්‍ර්ඥාව අධිෂ්ඨානය කරගත්ත කෙනෙක් ප්‍රඥ්ඥාවන් දැකී යුත්ති කවරක් පිළිබඳවද තමන්ගේ ඉස්කන්ද ලෝකයේ පිළිබඳ ඒවා තුළ පවතින අනිත්‍යතාවේ පිළිබඳ ඒවා තුළ පවතින දුක්කදායක ස්වභාවේ පිළිබඳ එකයි ප්‍රඥ්ඥාව අධිෂ්ටානයේ තියෙන අග්‍ර පලය ඒවා තුළ පවතින අනාත්මීය ස්වභාවය හඳුනා ගැනීමේ අධිෂ්ඨානයක් තියාගනයි අපි ප්‍රතිපාදා සහිතව යුත්තේ එකකොට තමයි ලෝකෙ සැබෑ විශාරදත්වය එකතු වෙන දැන් අපි මේ කියන්නේ අම්ශ්‍රාවක විශාරද භාවයට එකතු වෙනවානම් එය කොහුමද තමන්ගේ ඇතුළ පිළිවල්ට වෙනස් කරගන්න ඕන කියලා. මොන්නවාගේ ධර්ම එක්කද ඒශ්‍රාවකයා තුළ ගැබුරු විමසුමක් ගැඹුරු විශ්‍රේෂී කුසලතාවයක් ගොඩනගාගත යුත්තේ. ඒවගේ සච්චාදිිට්ටානය සත්‍ය අධිෂ්ඨානයක් තියෙනවා දුක පිළිබඳව දුක සමුදය පිළිබඳව දුක නිරෝධය පිිබඳ දුක නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ මෙන්න මේ සත්‍යය පිළිබඳ අධිෂ්ඨානයයක් සහිතවයි අපි ක්‍රතිපදාගත විය යුත්තේ ඊළඟට චාගා අධිෂ්ඨානය තියාගේ අධිෂ්ඨානයක් එතවට මේ තියාගේ අදිිෂ්ඨානය කරගත්ත ශාවකයෙක් එ සියල්ල අතහැරදාන්නුන් මානසිකව සියල්ල අතැර දැම්මුොත් තමයි නිවනහම්බෙන තියාගේ කියනකොට මිනිසුන් ගොලුටෙනි දාන චාග කියන වච්චනය මේ දුක්ක නිරෝධී කියද්දිත් කියනවාන යා යන් තන්නහාා පෝනෝ භාවිකා නන්දි රාග සාගතා තත්තර තතරාභි නන්දිනී කියන පාටය පැහැදිලි කරලා මේ සමුදේශහ නිරෝධය සම්බන්ධ දක්වාදී පෙත්තියෙනවා චාගුව පටි නිසක්ගෝ කියලා චාග චාග කියලගන ත්‍යගය කියන එක අපි අපි තයාගය කියන එක අපි හුඩු කරන්නේ මානසිකව සියල්ල අතහැරදානු. මකද සියල්ල අතහරිද්දයා එක්තර අවස්ථාවක්ෙනවා ගැඹුරින් බැලූහම එක මුල්කාලි කරන් ඩෝනකන්නෙමේ එයා නිවනත් අතහැර දැමිය යුතුයි මක නිවනත් අතහැරදානකොට තමයි එයාගේ හිත නිරවානය පැත්තට එකතුවෙන්නේ ාධි්ා සියල්ල මානසික වසින් අතහැර දැමීමට එක පුහුණු කරන්න තමයි මූලික වසියන් දානය වගේ දෙයක් ොය ආමිස්සධානය වගේ දෙයක් පුහුණු කරන්නේ. හැබැයි ආමිස්සාධානය තුළත් ලංකා විනිසුන්ට එම චාගා අධිෂ්ානයක් නෑ ගොළු අතහැරපු දේවල් ගැන ය නිමිති අනු නිමිති තියාගෙන ආය ලෝකේ හාරවඋස්සන ගතියක් තිෙනු. එකකුල්ගේ ජීවිත දිහා බැලුුවහමතරුණන ොු ඇතරම අතහැරලා නැති බව උපසමාධිට්ඨාන උපසමාධදිිට්ඨානය උපසමය කියනෙමු කදද කෙලෙ සංසිින්ඳීම පිළිබඳ අධිෂ්ඨානයක් තියෙන් ඕන්න එතකොට ාතියාග අදිිෂ්ඨානයේ දී සියල්ල මානසික අතහැර දැමින් පිළිබඳ අධිෂ්ඨානයක් තියෙන් ඕන සච්චාධිට්ඨානයේ දී චතුරාර් සතතිය අවබෝධය පිසා ධිෂ්ඨානයක් ගොඩනග ගෙන පළිවෙතට එකතුවෙන්න්න ඕන ප්ඥාදිිට්ඨානය අනිත්‍ය අදුක්කානාත්ම ආස්වාද ආදීනව නි්සරණ ඒ ආකාරයෙන් අවබෝධ කර ගැනීම මුල් කරගන පඥ්ඥාධිෂ්ඨානය සහිතව පිළිවෙතට එකතුවෙන්න ඕන උපසමාධිෂ්ටාය කෙළෙ සංසිඳීම කියන්නම එක්තරා විදික ප්‍රබල අධිෂ්ඨානයක්. එතුට කෙළෙ සංසිඳීම පිණිස අපි බලවත් අධිෂ්ඨානයක් ගොඩනගාගන්න ඕන. එතුට කෙලේ සංසිඳීම කියන එක තමයි ලෝකයේ. බරපතලම අධිෂ්ඨානී වී යුත්තේ. මක දර ප්‍රඥ්ඥා අදිිෂ්ඨානින් උදව්ව ගන්නකොට, ඉස්කම්ද ධාතු ආයතනයන් පිළිබඳව යතාාර තවබෝධයට එනකොට සච්චා අධිෂ්ානයට එකතු වෙනවා දු දුක්ක සත්‍යය, දුක්ක නිරෝදය දුක්ක සමුදේ දුක්ක නිරෝධය දුක්ක නිරෝධගාමිණනි මාර්ග කියන මේ ස්වභාවේ තුළ පුදගලයන් ප්‍රඥාවන් දකිනදේ තුල්ල චතුරාට සත්‍යය දර්ශය ඔස්සේ විමසන්න පුළුවන් උදාහරයක දෙට ස්කන්ධධාතු ආයතනයන් ආස්වාධ ආදීනම නිස්සාරණය හඳුරගන්න කොට ආස්වාදය ඇතිවෙලා ආදීනව සහිතනං ස්කන්දයන් ස්කන්දයන්ගේ පහලවීමමයි දුක ස්කන්දයන්ගේ පහලවීමයි ස්කන්දයන්ගේෙන් වෙන්වීම තමයි දුකේ නිරෝධය. ස්කන්ද නිරෝධයට එකතුන්න ඕන දුක නිරුද්ධ කරනවා නන් කෙලා දැනගත්තාම චාද අධිෂ්ටානය ස්කන්ධය නත හැරිල යවා. උපාධානීය ස්වභාවේ බැහැර වෙලා යනවා. බැහැරවෙලා යනකොට කෙලෙ සම්සිඳීමෙන් උපසම අධිෂ්ඨානයට යා එකතුවෙනවා. ත මෙන්න මේ විදියට අධිෂ්ඨාන සහිතව තමයි පින්වත්නි අපි ප්‍රතිපදාවන්ට එකතුවිය යුත්තේ ප්‍රතිපදාවට එකතුව යුත්තේ කටඒ ප්‍රතිපදාවට එකතුවන ශ්‍රාවකයකුට තම තමන්ගින් ඇතුළෙන් ප්‍රශ්න කරගන්න ඕන දොන්න මේක දැන් එලියේ ප්‍රශ්න කරලා මේ කතාව තේරුම් කරලා දෙන්නා අපට ලෝකයේ කවුරුවත් කෙනෙක් ඇත්තේ නෑ පිවත්න අපි තුළ අපි තුළම හම දක්ෂතාවයක් හදාගන පිනත්න අපි අපෙන්ම තමයි තම තමන්ගේෙන්ම තමයි ප්‍රශ්න කරන්න තිනෙමකොට මන්ගේ අරබුදයක් තමයි මේ සමනය කරගන්න උත්සාහ කරන්නේ. එතකොට එතකට තමාව විමසන ශ්‍රාවකයේ කැමවෙලාවකම රිජුව තමාගින් ප්‍රශ්න කරන්න ඒක ධර්මීතියෙනවා ඒක ධර්මී තියෙනවා ඒකා සංකයා කරණීෝ පං්හෝ කියලා. පින්නත්නී එක එල්ලේම තමාන්ගේ රිජුව ප්‍රශ්න කරගන්න ඕන රිජුව ප්‍රශ්න කරගන්න ඕන ඒකාලේ බුදුරජණනාන්සිකින් අපට මේ ප්‍රශ්න හලා දැනගන තේරුම් අරගෙන මේ අරබුදේ සමනය කරගන්න උදව්ව ගන්න තිබුණ නමුත් අද අපිට නැ සමහර කෙලෙස් ඇතිවෙනකොට දැම මෙතැන එක් තනාවිදිේක කෙලෙ සඳනාගත්ත ශ්‍රාවකයකින්නේ එනිසා අක්කමා පටිපදාවට එකතුවෙච්ච කෙනෙක් අක්කම පටිපදා කියලා කිවීමකක්ද සමා තුළ නොයිවසීයුතු කරුණු නොයිවසීම පිළිබඳව ප්‍රතිපදාව කොටගෙන යාඉන්නේ. කාම විතර්ක ්‍යාපාද විතර්ක හිංසා විතර්ක ඇති වෙනකොට. නොයෙක් පාපි අකුසල් විතර්ක ඇතිවෙනකොට ඒ විතර්කයන් නිවසාගෙන සිටින ස්වභාවයක් නෑ. ඒ විතර්කයන්ට ඉඩදීලා ඉන්න ස්ොභාවයක් නෑ. නොයිවසීම් ප්‍රතිපදාව කරගෙන ඉන්නේ. අයිවසන් නෑ කාම විතර්ක. විදිට විමසන් ෝන මන්ගේෙන්ම ප්‍රශ්න කරන්ඩුවෝන්. රිජුව ප්‍රශ්න කර්ඩුවන් රජුව ප්‍රශ්න කරලයේ ප්‍රශ්න විසඳ ගන්ඩුවෝඩ ඒකා සංඛ්‍යා කරණීෝ ප්ඥෝ කියල කියන්න ඒකයි. එක බුදුරජාන්සයකි තුළ පැවතිච්ච ප්‍රශ්න විසඳීමේ ක්‍රමය ප්‍රශ්න විසඳ මෙද මේ ප්‍රශ්නය අපට කවරුවත් කියල දෙන්න කෙනෙක් නෑ අපිටමයි විසඳ ගන්න තියෙන්නේ. ම්ම ඉසල්ල ඔබට මිදශන ආරම්භ කවස්ථාවකිව මනස නිශ්චල නම් බොහොම කය සංසිදිලය නවා කය බොහොම සංසුන් සිත චංචලයි නම් ඒ සිත චංචලවෙන්නේ තමන්ගේ හිතට ගලාගන්න සිතුවිලි පදනම් කරගෙන. එතකට මංකව වනේද ඔබෙන් අහන්න කියලා. ඔබේ අහන්මී සිතුවිල්ල මට දුක්වේදනා ඇති කරනවද සුකවේදනා ඇති කරනවද සිතුවිලිවලට බැඳිලද නැද්ද මේ සිතුවිල්ල වටිනායකද නොවටිනායකක්ද. එතකොට සිහිය උපදිනව කියලා මං ඔබට කිවවි පින්නත්. එතකට තමයි සිහය උපදින්නේ කියලා. එතු එහමනන් තමන්ගෙන් රිජුව ප්‍රශ්ණ කරනකට තයි එහ සමහර කෙලෙස්තින රිජ්ුව ප්‍රශ්න කරලා අයින්කරලා දා ඩෝනේවා. එතකට ඒක මේ ප්‍රශ්නය විසඳීම එක් තරා විදික්‍රමයක් ඉවසගෙන ින් හොඳන. අක්කම පටිපදාව තියෙන ශ්‍රාවකයෙක් ඒකා සංඛ්‍ය කරණීෝ පන්ඥෝ කියන ස්වභාවයට එක එල්ලේම රජුව ප්‍රශ්න කරන්න ඕන රජ ප්‍රශ්න කරන්න ඕන් එඒ රජුව ප්‍රශ්ණන කරනකොට කෙලෙස් සංසිදිිලා උපසමාදිිට්ඨානයට අර්ථයකතු කරනවා උපසමාදිිෂ්ටානයට අර්ථයකතු කරනවා ඊළඟට බුද්ධ දේශනාවේ තියෙනවා මේ ප්‍රශ්න විසඳීමේ දෙවැනි ක්‍රමය විදියට පෙන්නන්නේ පටිපුජ්ඥා්‍යාකරණීෝ ප්ඥෝ පටිපුද්්‍යාභ්‍යාකරණීෝ ප්ෝ ඒකාල බුදුරජනස් වැඩ හිටෙනට මේ ක්‍රමවලින් කොච්චර අපේ කෙළෙ සම්සින්දු වල උපසමයට එකතු වෙන්න තිබුණාද ලෝක සමා පටිපදාවට එකතු වෙන්න තිබනාාද අප හිත කෙසුන්ගේ නික්මෙන්ට කෙලෙසුන්ගේ නිදහස් කරගඩ තිබුණාද ඒ මහ විශාලලාවයක් දැන්ඉතින් අපිටමයි වැඩි ප්‍රමාණයක් වැඩ කරගඩ වෙන්නේ එතකොට පටිපුජ්ජා භ්‍යාකරණියෝ පං්ඥෝ කියල කියන්න පිනවත්නී නැවත නැවත ප්‍රශ්න කරමින් විසඳනෝ ආයය තමන්ගගේ ප්‍රශ්න කර මු සමහර කෙලෙස්තියන රජුව ප්‍රශ්ණ කරමි අටය නොව වගේ පේනවා ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ එක යට ගිහින් යටගිහින් එයා එයා තමන්ගේ හරද සාක්ෂයෙන් කළ ප්‍රශ්න කිරීමේ සරූපය අනුව සම්සාර බය නිරේගාමිණී දුක පිළිබඳව ඇතිවෙච්ච සංවේධීකාමය පදනම් කරගන ප්‍රශ්නී යට ගිහින් තේ සංවේකම නැතිවුණට පසේ යත් සුපුරුදු ජීවිතයටම එකතු වෙනවා. පටිපුද්ජා ්‍යහා කරණියෝ ප්ෝ. එයා නැවත නැවත තමාගෙන් ප්‍රශ්න කරන්නඩෝන ආය ආය තමන්ගේ ප්‍රශ්න කරන්න්ඩෝන්. නැව නැ සම සිජුව ප්‍රශ්න කරාමයේ අ ඒ කෙලෙස් අතව දුරටත් රාගදේශ මෝහයන්යටගිහි ආය මතු වෙනවානන්. නැවත නැවත ප්‍රශ්න කරමින් ඒ තත්ත්ය සමනය කරගන්න මොකද අපි මුහුණ දෙන රපතලම ප්‍රශ්නය තමයි මේ කෙලෙස් කෙලෙස්. විශාරදත්තය පිළිබඳ පිමුලින් මතුකරදී තිබ විාරදත්වය බොහොම වැදගත්දය කීනාසව ස්වභාවය ේ කීනාසව ස්වභභාවය තුරල් විශාරධත්වයට පත්නම තවත් ආශ්ලෝකොටසත් තියනවා කියල කාටව චෝදනා කරන්න බෑ සම්පූර්ණෙන් ආශ්‍රව සියල්ලම ක්ෂය වෙලා. ඊළඟට තමන්ගින් ප්‍රශ්න කරන්න ඕන විදික්‍රමය තමයි නැවත් ඒකන මේ ප්‍රශ්නී විසඳාගැන් ඉම්ිණිස විර්ශනය කළ යුතු. ඒ තමයි පින්වත්නී විභජ්්‍ය්‍යාකරණියෝ පнюෝ හැම වෙලාවකම කරුණු බෙදලා වින්කරමින් විසඳන්න වනේ එකැන අරබුදේ ඇතිවෙච්ච හේතුව බෙද වෙද විිස්තර කර ගන්න බෙදනෝ දැන් අපි උදා එක 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 විදිරි බෙදන්න පුළුවන්දැන් අපිට අපිදමු අපි මට කෙනෙක් බැන්න කිය එක මත මම ඇවිස්සිලා මා තුළ දේශ සම්පයුක්තව කෙලෙස් ධර්මයන් මා තුළ උද්ගත වෙලාන ලක ධාතු වසයම් බලන්න කොහොමද. සෝතධාතු සද්ධධාතු සෝත විඤ්ඥාන ධාතුකෙන තුන තුම් පැත්තර තියෙනවා. එතකොට ශ්‍රවන ඇහෙනවා කියීන මට්ට මුද්ගත වෙන්නේ. ත්‍රමී තුන සංයෝග වෙච්ච තැනක චක්ු සෝතධාතුවත් සද්ධධාතුවත් සෝත විඥාන ධාතුවත් තුන් පැත්තට විසිකරාට පස්සේ ඇහෙන මමත්නේ කනීක්‍රියයාාකාරිීත්‍යය කුත්නේ මේ තුනේ එකතුවීමෙන් ඉස්පර්ශයෙන් නිසාතමයි මේ මට බැන්න හරි මාං ගැන වරණනා කර හරි මුනොවා හරි කාරණයක් පදනම් කරගෙන මා තුළ වේදනාව හිත තුළ ජනිත වෙලා තියෙන්න්නේ පස්ස පච්චයා වේදනා. තම එක බෙදල බැලුවට පස්සේ. ඒකම ඊටස් තවදුරටත් සියම් බෙදෙනකොට නාමරූප වසින් දැක්කු. පෙන්ත් නිකම් සබ්ද සටහනක් සෝතත් ප්‍රසාදය මත පතිතවීමක් විතරයි කියලා පේනවා. එතනම තමන්තුල ඇතිවිචා අරබුද්ය ප්‍රශ්න යමොකක්ද ප්‍රශ්ණය දවේශය පටිගානුසය ස්මතුවීම එතනම මැඩ පවතිනවා එතකොට විදිට තමන්ගේ ප්‍රශ් තමන්ගේ හරද සාක්ෂීයෙන් ප්‍රශ්න කරන්න කොහොමද ඒකා සංඛ්‍යා කරනයෝ පනෝ රජුව ප්‍රශ්න කරන්න තමන්ගේ කෙලෙස් සමඟ පටිපුදජාභ්‍යා කරණියෝ පනෝ ආය නැවත නව ප්‍රශ්න කරන්න විිභජ්්‍යභ්‍යා කරණයෝ ප්ෝ ඒක ඇන පිත් කරුණු බෙදා වෙන් කරමින් ඇතිවෙච්ච ප්‍රශ්ණය කෙලෙසේ නිරුද්ධ කරගන්න බලන්ද ඒමගේම තමයි සමහර අවස්ථා තියනවා එත්තනම නතර කරල දාලා සමහර අරබුදවලට පසකින් තියලාට පිළිතුරු හොයන්න නැතුව අයිං කරල දාලා ප්‍රතිපදාාගතවී සහර්න තිය ඒවට පිළිතුරු හොයනකම තේරුමක් නෑ දැන් උදාහරණයක් විට ලෝකයේ අන්තයක් තියෙනවාද කිය අපි හදාගත්ත ප්‍රශ්නයක් තියෙන පුළො අක හොයාගෙන යනඒක බුදුරජණ වහන්සලට විතරයි ශෂේවවෙන්නේ අපිට ගෝචරනය ති එක ඒ ප්‍රශ්නීට උත්තරමින් හෝල වැඩන්නේ කර්මය එක සීමාවක් විපාක දීම් වසයෙන් විපාක දෙන කාලවසයෙන් එතකොට සකස්වීම් වසය විදත්න ඇතින අපට ගෝචරණය ය පැත්තකින් ේලා අපි තුළ පව්තින බර්පතල අර්බුදය වි සඳදා ගැනීම පිණිස ඒ ප්‍රශ්න වලට උත්තරහය එක නවත්තල දාන්නවුන්. තර මේවිදියට තමා තුළ ප්‍රතිපදා සහිත භාවයක් මතු වෙන්නේ විශාරධත්වයක් මතුවීමේ සූදානමක් ඇතිවෙන්නේ තමාව ප්‍රශ්න කරන කෙනෙකුට තමන්ගේ කෙලෙස් සමඟ ප්‍රශ්න කරන කෙනෙකුට. අධිෂ්ඨාන සහිත ශ්‍රාවකයෙකුට ප්‍රතිපදා සහිත ශ්‍රාවකයකුට. එබඳු ශ්‍රාවකයෙක් තුළ සම්මා සතියෙන්ද සම්මා සමාධයෙන්ද ප්‍රබලව උපකාරය ගත්ත තැක තමාන්ගේ කෙලෙස් මැඩ පැවතිලා තමා තුළ සදාාතනික සුවපත් භාවේ මතු වෙනවා. එබඳු සදාාතනික සුවපත්භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හැම දෙනාටම උපකාරවේවා කෙ